පාස්කු කොමිසමේ එළියට ආපු අවසන් නිගමන 10 ගැනයි දැන් අපි කියන්න යන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් මේ වන විට පාර්ලිමේන්තුව වෙත ලබා දී තිබෙනවා. අදාළ වාර්තාව හරහා කොමිසම විසින් එළඹ ඇති නිගමනද මේ වන විට සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා. මේ එහි නිගමන 10 උපුටා ගැනීමයි. සහරාන්, රිල්වාන්, ෂයිනි, ඉල්හාම්, ඉන්ජා, ජමීල්, හස්තුන්, මුවාත්, අසාද් මුබාරක්, නෞෆර්, මිල්හාන්, සාදික් සහ තවත් අය ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ඍජුවම සම්බන්ධ පුද්ගලින් බවට ඉදිරිපත් වී ඇති සාක්ෂිවලට අනුව පරීක්ෂණ කොමිෂන් සභාවේ කාර්යභාරය යටතේ හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් සමහරෙකු පිළිබඳව විස්තර 16 වන පරිච්ඡේදයේ සඳහන්ය. ඉස්ලාම් අන්තවාදයේ ක්‍රියාත්මක වන පදනම වනුවේ තව්හීද් දෘෂ්ටිවාදය වන අතර ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය සහ තව්හීද් කණ්ඩායම් වැනි සංවිධාන වක්‍රව ඊට සම්බන්ධ වේ. 19 වන පරිච්ඡේදයේ හඳුනාගෙන ඇති නිලධාරීන් සහ බලධාරීන් මෙවැනි ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියාකාරකම් රට තුළ සිදුවුණු ඇති බවට පූර්ව නිශ්චය කිරීමට අපොහොසත් වීම සහ ඊට අදාළ කරුණු සොයා බැලීම හෝ ඊට සම්බන්ධ කවුරුන් දෙයන්ට පිළිබඳව සොයා බලා නීතියට අනුව ක්‍රියා කිරීම නොසලකා හැරීම සහ මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගෙන ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාව නිගමනය කරයි. 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සහ ඔවුන්ගේ රාජකාරී ඉටු කිරීමට අපොහොසත් වීම සහ නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් 19 වන සහ 20 වන පරිච්ඡේදවල හඳුනාගෙන ඇති නිලධාරීන් සහ බලධාරීන් වගකිව යුතුය බවට පවතින සාක්ෂි මත පරීක්ෂණ කොමිෂන් සභාව නිගමනය කරයි. 2019 අප්‍රේල් 21 වන දින ප්‍රහාරය සිදුවීමෙන් පසු විරෝධතා කඩාකප්පල්කාරී ක්‍රියාවන් දීපල හා පුද්ගලයන්ට හාන සිදු කිරීම සහ මහජන නොසන්සුන්තාවයේ 27 වන පරිච්ඡේදයේ හඳුනාගෙන ඇති පුද්ගලින් සම්බන්ධ බවට ලැබී ඇති සාක්ෂි මත පරීක්ෂණ කොමිෂන් සභාව නිගමනය කරයි. 18, 22 සහ 25 පරිච්ඡේදවල හඳුනාගෙන ඇති පුද්ගලින් සහ සංවිධාන වාර්ගික හා ආගමික ක්‍රියාවන්ට හේතු වූ වාර්ගික හා ආගමික කැළඹීම් ඇති කිරීමට තුඩු දුන් මහජන නොසන්සුන්තාවයක් ඇතිකොට රට තුල මෙවැනි ක්‍රියාවන්ට ආධාර වූ අනුබල ලබා දුන් බවට සහ එම ක්‍රියාවන් මගින් සමාජය තුල සාමය ස්ථාපිත කිරීමට බාධා කළ අතර සමාජ අඛණ්ඩතාව කඩාකප්පල් කරමින් වාර්ගික කැළඹීම්ද ඇති කළ බව ඒ සම්බන්ධයෙන් පවතින සාක්ෂි මත පරීක්ෂණ කොමිෂන් සභාව නිගමනය කරයි. 2019 අප්‍රේල් 21 වන දින සිදුවීම සඳහා මූලිකවම හේතුව වන්නේ වහබ් දෘෂ්ටිවාදය සහ තව්හීද් කණ්ඩායම්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සහ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය වැනි කණ්ඩායම්ද ජාත්‍යන්තරව IS සංවිධානයේ ක්‍රියාකාරකම් සහ දේශීය වශයෙන් බුදුබල සේනා සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මෙම සිදුවීම සඳහා දායක වූ බව පරීක්ෂණ කොමිෂන් සභාව නිගමනය කරයි. අප්‍රේල් 21 සිදුවීම සඳහා ප්‍රධාන වශයෙන් අරමුදල් සපයනු ලැබුවේ ඊබ්‍රහම් සොහුරන් වන ඉන්චාප් සහ ඉල්හාම් විසිනි. 26 සහ 31 පරිච්ඡේදවල දක්වා ඇති පරිදි අගතියටපත් පාර්ශ්වයන් සඳහා වන්දි ගෙවීම සහ සුබසාධන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සිදු කළ යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සහ මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ 23 සහ 31 වන පරිච්ඡේදවල අඩංගු වේ. රිෂාඩ් බලියුදීන් මහතා සම්බන්ධයෙන් 22 වන පරිච්ඡේදයේ දක්වා ඇති තඹ කර්මාන්ත ශාලාවට අදාළ කරුණු අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු කාරණයක් ලෙස පරීක්ෂණ කොමිෂන් සභාව හඳුනා ගනී.
ඉම වැරදි සිදු කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව සලකා බැලීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් වාර්තාවේ සම්පූර්ණ වාර්තාව නීතිපති වෙත බාර දීම මැනවයි පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. පරීක්ෂණ කොමිෂන් සභාවෙහි නිර්දේශ 31 වන පරිච්ඡේදෙහි දක්වා ඇත. උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින් කොහොම හරි පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ අවසන් නිගමන 10 තමයි මේ විදියට එළියට ඇවිත් තියෙන්නේ. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.